ලස්සන සමක හොඳ සිනහාවක් කියලා කියන්නේ හොඳ ආභරණයක්. ඉතින් ඒ විතරක් නෙමෙයි හොඳ පෞරුෂයක් කියලා කියන්නේ කෙනෙක් කතා නොකර හිටියත් සිනහ නොවේ හිටියත් හොඳ පෞරුෂයක් කියන දේට අපි හරි කැමති. හැබැයි පෞරුෂයේ අඩු වැඩි කරගන්න අඳින පළඳින විදිහ මේ ගොඩක් වැදගත් වෙනවා. දැන් ඔබේ ජීවිතේ ලස්සනම දවස විවාහ වෙන දවස. ඉතින් මංගල සාරිය තෝරගැනීමේදී ගොඩක් හිතනවා, වැඩිපුර කාල වේලාවක් අරගෙන ඒ ගැන හිතනවා. ඒ නිසා පින්තූර බලනවා, ඒ ගැන යන වැඩසටහන් බලනවා, මේ වගේ. ඉතින් ඒ හැම දෙයකින්ම හොඳ අදහසක් අරගෙන ඔබේ ජීවිතයේ ලස්සනම දවසේ හැඩවීමේදී ලස්සන සාරියක් තෝරගන්නයි අපි ඔබට උදව් කරන්නේ. ගණේෂ් ටෙක්ස්ටයිල් සාධන අනුග්‍රහයෙන් අඟහරුවාද නුග 70 ගැන කතා කරන්න රූපලාවන්‍ය ශිල්පිනී දෙවික අරඹගේ මහත්මියත් ගණේෂ් ටෙක්ස්ටයිල්ස් නියෝජනය කරමින් නළුසාමි මණිපාලවෙන් මහතා ඇවිත් ඉන්නවා. අපි පිළිගන්නවා අපේ අඟහරුවාද නුග 70ට දෙදෙනාම. ආයිබෝවන්. ආයිබෝවන්. දෙවික මහත්මිය ලස්සන මනාලියක් හැඩගන්වගෙන ඇවිල්ලා ඉන්න අය නයෝමි. නයෝමිගේ හැඩ බලනකොට, ඒ සාරිය ලස්සන බලනකොට අපිට ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. ඉතින් අය මොන වගේ අවස්ථාවකටද සූදානම් වෙලා ඉන්නේ කියන කාරණාව මුලින් දැනගමු. ඔව්, ඇත්තටම ඔයා හොඳ ආරම්භයක් දුන්න පෞරුෂත්වය ගැන. ඒක ඇත්තටම මම හිතන්නේ හරිම වැදගත් දෙයක් ඕනම කෙනෙක්ගේ. ඉතින් සාරියේ ඔයා වගේම මමත් අද ලස්සන සාරියක් තමයි දැක්කේ. නයෝමිට හැඩ ගන්වන්න මනිව මැදිරියට ගෙන අපු සාරීක. ඉතින් ඇත්තටම මං හිතන්නේ කෙනෙක්ගේ පෞරුෂත්වය කියන එක වැඩි දියුණු වෙන්න, රඳා පවතින්න, ඒ පෙනුම දෙන්න එයා අඳින ජීවිතයේ වැදගත්ම දවස කියන්නේ විවාහ මංගල දවස. ඒ දවසේ මනාලියකට, සැබෑ මනාලියකට පුදුම ආභරණයක් තමයි සාරී කියන්නේ. ඒ සාරිය තුල දෙන වටිනාකම මං හිතන්නේ ඒක මිල කරන්න බෑ. සාරියක් අපි මිල දීලා ගත්තට අචල ඒ වටිනාකම මිල කරන්න බෑ. එදා දවසේ මොකද ඒ සුන්දරත්වය ගැළපෙන විදිහට මං හිතන්නේ ගණේෂ් ටෙක්ස්ටයිල් තමයි. මම නම් හිතන්නේ මට මේ දෙයට පුදුම විදිහට ශක්තියක් වෙලා තියෙන්නේ. මොකද සාරි එකක් තෝරගනිද්දී මනාලියට ගැළපෙන, Tamanට යන්න පුළුවන් මිලත් එක්ක විශේෂයෙන්ම. මොකද වර්තමානයේ ගොඩක්ම අපි සැලකිලිමත් වෙන දෙයක් තමයි ඕනම දෙයක් කරද්දී ඒ කළමනාකරණය කියන එක. ඒ කළමනාකරණය තුළ ඉතාම, ඒ කියන්නේ දෙන මුදලට වඩා මං හිතන්නේ නයෝමියද ඇඳලා ඉන්න සාරි එකත් ඒ වගේ දෙයක් තමයි පෙන්නුම් කරන්නේ. මොකද දෙන මුදලට වඩා වැඩි පෙනුමක් දෙන. ඒක තමයි ඒ තුළ මම නයෝමිව හැඩගැන්වුවේ අදාචලා. මොකද ගොඩාක් දවසට ගොඩක් මනාලියන් කැමති දෙවන ගමන පහත රට, ඒ කියන්නේ ඉන්දියානු සම්ප්‍රදායට යන්න. හැබැයි මෙතන මම විශේෂත්වයක් කරා අද කරා. මොකද මනාලියකට මේකත් අපි නැවත අලුත් කිරීමක්, මං හිතන්නේ කාලෙකින් මම කරපු දෙවන ගමන සඳහා උඩරට මනාලියක් විදිහට, බොහොම සරල චාම් විදිහට. ගොඩක් උත්සව තියෙන අචල මේ දෙවන ගමන ගැන ගොඩක් සමහරක් අය ෆොටෝස් වලට විතරයි, සමහරක්ගේ ගොඩක් ෆන්ක්ෂන් එකක් ගන්න හැ. මොකද ඒගොල්ලන්ගේ තියෙන කාල වේලාව, ආර්ථික පැත්ත, ඒ කියන්නේ තියෙන දින ගණන. මොකද ගොඩක් දෙනෙක් අවිවේකී ජීවිත ගෙවන්නේ. ඒ තුළ බොහොම සරල බවක් තමයි නයෝමිගේ හැඩ ගැනීම තුළ. මොකද සාරි එක ගොඩක් ලස්සනයි. මේ උසරියක් අඳලා තියෙන සාරියෙන්ද? අනිවාර්යයෙන්ම සාරියෙන්මයි. මැදිරියට මන්නේ අද උදේ ගෙනාවේ. නෑ නෑ, 100%ම හැඩ ගන්නවද්දිත් ඇත්තටම මේ අපේ නිරූපිකාව නයෝමිත් කියනවා මේ ලස්සනට ඒක වුණා කියන දේ. මොකද ඒක ලස්සන සාරියක් නේ ගෙනාවේ. ගෙනාවේ. ඒ හැඩ ගැනීමත් ඒකම යාගේ ඇඟේ හැඩ යනුව මනේ උදේ ගෙනාවු සාරිය මම උදේ තමයි දැක්කේ අද. ඉතින් ඒක මම හිතන්නේ සාරි එක ගණේෂ් ටෙක්ස්ටයිල් තුල තියෙන දේ තමයි අචලා. මං හිතන්නේ මේ නිර්මාණාත්මක බව, ඒ වටිනාකම. ඒක මම නයෝමිට දුමාකාර විදිය ලස්සනක් ගෙන දුන්නා. මනේ net සාරි එකක්ද මේ? මොකක්ද? ආහා. net එක, shade එක. අපි හිතන්නේ ගොඩාක් ඒ කාලේ ඉඳලා red maroon ඒක තමයි ඕම් කමියකට අඳින්නේ. තනි පාට කියලා. දැන් ගොඩාක් හරියට 2 colors නැත්නම් 3 colors තමයි අඳින්නේ. මේ පාර අපි හිතුවා පොඩ්ඩක් වෙනස් විදියට shade කරමු කියලා. shade එක ගත්තම මේ අක්ක කීප විදියම මේක සාරි එකම සාරිය අඳින්න තමයි මේ කාරණා තියෙන්නේ. මේක ඔසරිත් පුළුවන්, සාරි එකත් පුළුවන් මේඩප් කරන්න නැතුව රිච් එකට ඇඳලා තියෙන්නේ. ඒ විදියම තව එකක් තියෙනවා වැඩේකට පස්සේ මේ සාරි එක අඳින්න පුළුවන්. ආයේ විවාහ උත්සවයකට යනවා නම් අඳින්න පුළුවන්. ආ, අඳින්න පුළුවන්. පොඩ ලයින් එක චේන්ජ් කරලා අඳින්න පුළුවන්. ඒ විචේසින් තමයි අය කරන. දැන් ඉන්න බජට් එක ඇටියට එක සාරිය ගන්න කියම සාමාන්‍යයෙන් ගානට ගන්න බෑ. අපිට හිතන ඒක ප්‍රයිස් එක සාමාන්‍ය ප්‍රයිස් එකකට ගත්තොත් තමයි ඒ සාරිය එක ලුක් වෙන්නේ. එතකොට ඒ වගේ සාරිය එක අපි අඳන කොට වැඩියකට පස්සේ යූස් වෙන විදියට තමයි අඳන්න ඕනේ කියලා තමයි මේ වගේ අන්කමන් විදියට ෂේඩට් එකට ගිහලා තියන්නේ. ඒක ලස්සනයි. ඒක සාමාන්‍යයෙන් දැන් ඇඳලා තියෙන සාරියක බලපෑම ඒ සාරියකයි ජුවලර්ස් බොකේ ඔක්කොම එනකොට
සාමාන්‍ය බ්‍රයිල්ට හොඳ ඩිෆරන්ට් ලුක් එකක් තියෙනවා. සාමාන්‍ය එන කට්ටිය මේ වගේ සාරයක ඇඳලා එන්නත් නෑ. ඒක වෙනස තියෙන නිසා සාමාන්‍ය මේ ඩිසයින්ස් එකට අපි ගිහිලා තියෙනවා. ෂේඩ් එකක් තියෙනවා වගේම මේ මනි වර්ක් එක ගැනත් බලනවානේ දැන් මේ පර්ල්ස් එක ස්ටෝන්ස් තියෙන වර්ක් එක. ෂේඩ් එකට දාපාම මෙද ගෝල්ඩ් එක අවුත් කැතයි. ඒ කියනවා අර ෂේඩ් එකට බේජ් එකට ගෝල්ඩ් එක මැච් වෙන්න. ඒ නිසා self එකට අපි border color එකට match කරලා තියෙන red එකකින් red pearl with dull gold වලින් work කරලා තියෙන border එක 4 inch border එක open border එක ඒක dull gold වලින් work කරලා තියෙන මේ jewels එකට match කරන විදිහට මේ saree එක හරි grand එකක් ඒ විදිහම මේ saree එකකින් තියෙන blouse එක හරි grand එකක් දැන් long sleeves blouse එක තමයි අඳින්නේ full work කරලා තමයි මේ saree එකට design කරලා තියෙන blouse එක ඒක saree ඔසරි දෙකම අඳින විදිහින් තමයි design කරලා තියෙන්නේ ලේක මහත්මිය මේ රහසක් කියන ප්‍රසිද්ධිය හරිම ලස්සනට අඳලා තියෙනවා. දැන් පිළිවෙලයි. හරි පිළිවෙලයි. මේ පිළිවෙල කියන එක කොච්චර වටිනවද? ඒක මම හිතන්නේ ජීවිතේ ඇත්තටම ආචලා ඒක රූපලාවන්‍ය ශිල්පිනියක් විදියට පිළිවෙල කියන එක මම හිතන්නේ අපේ තිබිය යුතු විශේෂම ගුණාංගය. මොකද ඒක ඒකේ නානුව අපේ සැබෑ මනාලියක් න ඇත්තටම ආචලා හැම මනාලියක්ම කැමති ඒක හොඳ දෙයක්. සැබෑ මනාලියක් විදියට දකින්න. ඒක තමයි ගොඩාක් දෙනෙක්ගේ තියෙන හීනය. ඒක රූපලාවන්‍ය ශිල්පිය හෝ ශිල්පිනි අතින් විශේෂම සැලකිල්ල. ඒ කියන්නේ හැඩගැන්වීම තුළ සියලුම කරුණු කාරණා තුළ ඉතාමත්ම අපි සැලකිලිමත් වෙන්න ඕන ජීවිතයේ වැදගත්ම දවසේ කරන ගනුදෙනුව ගැන. එතෙන්දි සාරියක වගේම මම නම් ගොඩක්ම ඉස්සෙල්ලම බලන ගැළපෙන සාරි එකක් තෝරගන්න තමයි. දැන් ওই පිළිවෙලට සාරි ජැකට් එක කොච්චර ලොකු බලපෑමක් කරනවද? අනිවාර්යයෙන්ම මොකද ඒකත් 100%ම බලපෑම. මොකද ඇඟේ හැඩය අනුව ඒ වර්ණ අනුව මෙතන නම් ආදේශක ජැකට් එකක් තමයි තියෙන සාරි ජැකට් එක නෙමෙයි අචල එක විශේෂයෙන්ම කියන්න ඕනි සාරි ජැකට් එක නෙමෙයි කියන එක තියෙන්නේ. ඉතින් ඒක විශේෂයෙන්ම සාරි ජැකට් එක. ඇත්තටම ඇඟේ හැඩතල ඒ කියන්නේ අනවශ්‍ය විදිහට ඒ කියන්නේ ඒ හැඩතල ආරක්ෂා වෙන විදිහට. ඉතින් ඒ වගේ දේවල් එක්ක සාරි ජැකට් එක නිර්මාණය කිරීමේදී අපි විශේෂම සැලකිල්ලක් දක්වන්න ඕන. ඉතින් ඒව ගැන ගොඩාක් කරුණු කාරණා රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට ගොඩක් හිතන්න දේවල් තියෙනවා. සැබෑ මනාලියක් අපි හැඩ ගන්නවද්දී. ඉතින් ඒක තමයි විශේෂයෙන් කියන්න ඕනේ. අචල මොකද එයාගේ ආභරණ ඊට පස්සේ මල් කලඹ ඒ කියන්නේ කොණ්ඩ මෝස්තරය ඒ සියලුම දේවල් එකිනෙකට වෙන්න ඕනේ. මනී ලස්සන සාරි ගොඩක් ගෙන තිබුණා. මට ඒකත් මනීට අමතක වෙයි කියලා බයයි. මොකද මේ ගොඩාක් මම දැක්කා අචල ගියපු වෙලාවේ අත්‍තර මං ඇහුව මනී අයියා සාරි ගෙනාවා කියලා. මම ඊළඟ දවසේ සාරි ටික ගේන්න ඕන අපිට බලන්න. මම ගේන්න බැලුවයි. අනිත් එක මේ pearl එක සාමාන්‍ය මිලට ඒකෙන් සාමාන්‍යයෙන් අඳින කට්ටියත් කැමති කැන්ඩෙන් ඉන්දියා ඔක්කොම pearl වලින් පොඩ්ඩක් gold touch කරලා තමයි ගැනලා තියෙන්නේ. දැන් ගැනලා තියෙන සාරියක peach pink නිකන් champion gold එක ivory පොඩ්ඩක් different color. මේකට බෑ ලබන සතියේ ගේන්නවා නේද? නැත්තර මම සිලිමත් උනා කියලා මිල ගණනොත් ඇත්තටම හරිම සාමාන්‍ය විදිහට මේ සැරේ මම හිතන්නේ වෙන අවුරුදු වලටත් වඩා ගණේෂ් ටෙක්ස්ටයිල් ඇත්තට මේගොල්ලන්ගේ නිරීක්ෂණයේ අධීක්ෂණයේ තිබිලා තියෙනවා. මොකද මිනිස්සුන්ට යන්න පුළුවන් මිලත් එක්ක හොඳ පෙනුමක් දෙන්න ඕන කියන දේ. දෙවිගම හත් දැන් අයෝමි ගත්තාම මේ උස මහත හරි ලස්සනට ගාන්න තියෙන සිරුරක් තියෙන මේ යෝතියක් දැන් සාමාන්‍ය යෝතියක් විදිහට කියන්නේ නිරූපිකාවක් නෙමෙයි වැඩිපුර මේකප් දාලත් නැහැ වැඩිපුර ලොකු හෙයාර් ස්ටයිල්ස් වලට ගිහිලත් නැහැ. දැන් සාරි ජැකට් එක උනත් ඔසරියක් අඳිනකොට සමහර අය හිතනවා බෝරිචියක් එන්න ඕනි කියලා. හැබැයි දැන් එහෙම වෙනසක් කරනකොට මේ දැන් මේ අත් හියලා ගැනීම හරි ලස්සනයි. කොහොමද ඒ වෙනස කරන්නේ? ඔව් ඇත්තටම වෙනස බෝරිචියත් උනත් සාමාන්‍යයෙන් කෙනෙකුට ගැළපෙනවා අචල ගොඩක්ම. මොකද ඇත්තටම බෝරිචිය අතත් බොහොම පිරිපුන් අතක්. ඉතින් අපි සාරි ජැකට් එක නිර්මාණය කරද්දී ආගේ සිරුරේ ඇත්තටම නයෝමිව බලුවම සාමාන්‍ය බොහොම සරල විදිහට තමයි මම නිරූපිකාවක් කියලා නෙමෙයි අපේ සැබෑ මනාලියක් වගේ තමයි නයෝමි දිහා බැලුවම දිස් වෙන්නේ. හැබැයි ඒකට ගොඩක්ම මට මේකප් එකත් මම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. අචල ඇත්තටම මේකප් එක ගොඩාක් සැලකිලිමත්ව කළ යුතු දෙයක්. මොකද ඒක අපේ විශේෂයෙන්ම කියන්න ඕනේ දෙයක් තමයි ඒ හරහා. මොකද තව අලුත් මාරංචිය තමයි මොකද අපේ රූපලාවන්‍ය ශිල්පීන්ට ආධුනික මේකප් එකක් කියන දේ විවිධ සමේ වර්ණ අනුව මේකප් එක ගැන කතා කරද්දී කියන්න ලොකු දැනුවත් කරන වැඩමුළු මම සංවිධානය කළ තියෙන ගණේෂ් ටෙක්ස්ටයිල් දැනුවත්ව. මොකද ඒ හරහත් වෙන්නප්පුව ඇඹිලි පිටිය ගාල්ල මාතර වැඩමුළු හතරක් සංවිධානය කළ තිනු. ඒක අචල ඇත්තටම මේකප් එකට වඩා දෙය තමයි ඒ ගැනත් ලොකු දැනුමක් එකම ගණේෂ් ටෙක්ස්ටයිල් එක්ක සම්බන්ධ වෙන්න තියෙන අවස්ථාව. රූපලාවන්‍ය ශිල්පිනියකට ඒ වැඩමුළු වලදී දෙන දැනුමත් එක්කම ඒගොල්ලන්ට මංගල දිනේදී සාරි ගන්න දේ ගැන හොඳ අවබෝධයක් ඒකට සහභාගී වීමේ අවස්ථාවක් මේ තුලින් ලැබල දෙනවා. ඒකත් විශේෂයෙන්ම මතක් කරන්න ඕන දෙයක්.
හරි මේ කියන දේවල් ගැන දැනගන්න කතා කරන්නත් පුළුවන් ගණේෂ් වෙත කතා කළත් තව විස්තර දැනගන්න පුළුවන් මේ කතා කරනකොට මනිට කියන්නේ ලබන සතියේ සාරි තරම් එන්න බලන්න ඕනේ කියලා අපිට දැන් මනි අනිවාර්යෙන් අරගෙන එනවා කියලා කිව්වොත් මොකද සාරි ගොඩක් අලුතෙන් අරගෙන ඇවිත් තියෙනවලු යනවා නම් තැන් දෙකකට යන්න පුළුවන් ඔබට අංක 81 අංක 83 කියන තැන්වල ඉන්නවා කෙලින් වීදිය කොළඹ 11 කතා කරන්න 0112 32 51 28 0112 34 30 78 අපි ගණේෂ් ටෙක්ස්ටයිල්ස් නියෝජනය කරමින් කතා කරේ නළුසාමි මණිපල්ලවන් මහතායක ඔබ ආදරය කරන රූපලාවණ්‍ය ශිල්පිනී දේවිකාර්මගේ මහත්මියත් ආවා නයෝමිගේ හැඩ දැක්කා අපි බොහොම ස්තුතියි අද ආවට එළඹෙන සතියක එනකන් අපි අඟහරු දෙනුගසවිරෙන් මේ විදිහට සමු දෙන්න සූදානම් වෙන්නේ අයබෝවන් සුබ දවසක්